අද විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයට පවත්වන්න කල්පනා කළේ අපේ අද හැම තැනකම වැඩිපුර රටේ ජනතාවගේ මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රබලම අවධානය යොමු වෙලා තියෙන්නේ අපේ රටේ මේ පවතින දේශපාලන කතාන්දර ගොඩකට. හැබැයි මේ දේශපාලන වියවුල ඇතුලේ අවධානයට ලක් නොවන කාරණා ප්‍රමාණයක් තිබෙනවා. එක පැත්තකින් ගත්තොත් විශේෂයෙන් මේ ආණ්ඩුව අපිට හඳුන්වන්නට පුළුවන් සෑම අතකින්ම ප්‍රධාන අවධානය ජනතාවට යොමු කර ප්‍රධාන දේශපාලන කාරණා ජනතාව තුළ යම් යම් සංවාදවලට සාකච්ඡාවට ලක් වෙන මොහොතක අපේ රටේ ජනතාවට සහ විවිධ ශ්‍රේෂ්ඨරවල ජනතාවට නොදැනෙන සේ පික් පොකට් ගහන ක්‍රියාවලියකුත් ආරම්භ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මම හිතනවා මේ කාරණේ හරිම වංචනික විදිහට තමයි මේ කටයුත්ත සංවිධානාත්මකව රත්මන් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ. අද මේ මොහොත වෙනකොට විශේෂයෙන්ම ගොවි ජනතාව ප්‍රධාන ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා. අපි ජීවත් වෙන දිස්ත්‍රික්කයේ ගත්තොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ කාරණේ පිළිබඳ කතා බහ කරන්නේ මව්බිම උදෙසා ගොවි සංවිධානයේ සභාපතිවරයා හැටියටත් විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන මහජන නියෝජිතෙක් විදිහටත් තමයි අපි මේ කාරණේ ඉදිරිපත් කරන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල අර්තාපල් වගාවේ නියැලෙන ගොවි පවුල් 25000ක් පමණ ඉන්නවා. එතන අර්තාපල් වගාවේ නියැලෙන ගොවි ජනතාව විශාල දුෂ්කරතා අභියෝග ගොඩකට මුහුණ දීලා තමයි මේ අර්තාපල් වගාවේ නිරත වෙන්නේ. දැන් මේ මොහොත වෙනකොට අර්තාපල් වගාව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල ඒ අස්වැන්න නෙලීම ආරම්භ කරලා තිබෙනවා. අර්තාපල් වගාව ඒ අස්වැන්න නෙලන මේ මොහොතේදී ආණ්ඩුව ඉතාමත්ම සැලසුම් සහගතව ආනයනික බද්ද රුපියල් 25කින් අඩු කරලා තිබෙනවා. මේ ආනයනික බද්ද රුපියල් 25කින් අඩු කිරීම හේතු කොටගෙන අර්තාපල් වගාවේ නියැලෙන ගොවි ජනතාව මේ දිනවල නෙලීමට නියමිත අස්වැන්න කුණු කොල්ලේට ඇද වැටෙනවා. මිල ගණන් ඉතාමත්ම වේගෙන් පහත්තට ඇද වැටෙනවා. මේ தত্ত্বය තුල ගත්තොත් අර්තාපල් වගාවේ නියැලෙන ගොවි ජනතාව විශාල ප්‍රශ්න ප්‍රමාණයකට, මොකද අල හොණ්ඩර එකක් කියලා කියන්නේ කිලෝ 50ක් පෞගිය මේ මහකන්නේ අල හොණ්ඩර එකක් බීජ කිලෝ 50ක් මිලදී ගත්ත රුපියල් 13000 14000 අතර ගානක්. එතකොට ඒ වගේ අධික මිලකට බීජ අර්ථාපල් ලබාගෙන ඒ වගාවේ නියලිච්ච ගොවි ජනතාව දැන් මෙන්න මේ කියන ආණ්ඩුවේ මේ වංචනික කටයුත්ත දේශපාලන වියවුලට මුවාවිලා ක්‍රමානුකූලව ආනයනික බද්ද රුපියල් 25කින් අඩු කිරීම හේතු කොටගෙන ඒ ගොවි ජනතාව ඉතාමත්ම ප්‍රබල දුෂ්කරතා ගණනාවකටත් වෙළඳ පොළ පිළිබඳ ප්‍රශ්නයකටත් මුහුණ දෙනවා. ඉතින් මේ කාරණේ විශේෂයෙන්ම අපට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව විවිධ ආනයනික කරුවන්ගෙන් මේ මැතිවරණයේ එළඹෙන මැතිවරණය පාවිච්චි කරගෙන නැත්නම් ඒ එළඹෙන මැතිවරණයට මුදල් වියදම් කර ගැනීම සඳහා ඒ ආනයන කරුවන්ගෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත්තු මුදල් ලබා ගැනීම වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඒ ආනයන කරුවන්ගෙන් මුදල් ලබා ගන්න ඒ ආනයන කරුවන්ට කප්පම් විදියට මෙන්න මේ වගේ බදු සහන ලබා දීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඒ එක්කම තවත් ප්‍රධාන කාරණයක් විශේෂයෙන් අපි අවධානයට යොමු වෙන්නට ඕනේ විදේශීය රටක අපේ රටේ ගොවි ජනතාවට ඔරොත්තු නොදෙන දැනන්ත අර්ථාපල් තොගයක් දැන් ළඟා වෙමින් පවතිනවා අපේ රට අභ්‍යන්තරයට. දැන් අපේ රට අභ්‍යන්තරයට ළඟා වෙමින් පවතින මේ දැවැන්ත අර්ථාපල් තොගේ රට අභ්‍යන්තරයට එද්දී ඒ අදාළ ආනයන කරුවන් එක්ක හොර රහසින් යම් යම් එකඟතා හදාගෙන කප්පම් ලබා ගැනීම අරමුණු කොටගෙන කොමිස් ලබා ගැනීම අරමුණු කොටගෙන ඒ අර්ථාපල් ටික රටට ආනයනේ කරද්දී විශේෂයෙන්ම රුපියල් 25ක බදු සහනයක් ලබා දීලා ඒ අදාළ ආනයනකරුවන්ට විශාල පහසුකම් ලබා දීලා ඊට පස්සේ එය හේතු කොටගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඌව පළාතේ අර්ථාපල් ගොවියන්ගේ මතුවෙන මහා දැවැන්ත විරෝධයක් තිබෙනවා. මේ වන විටත් ඒ විරෝධතාවය මතුවලා තිබෙනවා. ඒ ගොවි ජනතාව මේ දුෂ්කරතාවයට මුහුණ දෙද්දී ඒ වළක්වන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අර්ථාපල් ටික රට අභ්‍යන්තරයට ආවෙන් පස්සේ ගොවි ජනතාවගෙන් මතුවෙන විරෝධය හේතු කොටගෙන මේ ආණ්ඩුව නැවත වතාවක් ගොවි ජනතාවගේ ඉල්ලීම මත
නැවතත් මේ බදු සහන විශේෂයෙන් මේ බද්ද නැවත පැනවීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කරනවා. දැන් මොකද්ද මේ වංචනික අරමුණ? ඒ වෙනකොට ඒ අර්ථාපල් ටික රටාභ්‍යන්තරයට ඇවිල්ලා මහා දැවැන්ත අර්ථාපල් තොගයක් ගොවි ජනතාවට බරපතල ලෙස ඔරොත්තු නොදෙන විදිහේ ක්‍රියාවලියක්. හැබැයි ඒ අර්ථාපල් ටික රටාභ්‍යන්තරයට ඇවිල්ලා ඒ කොමිස් කප්පන් ටික ඔක්කොම ගන්න ඕන අය ටික අරගෙන ගොවි ජනතාවගෙන් මතුවෙන විරෝධයක්, ගොවි ජනතාවගේ ඉල්ලීම මත කියලා නැවත ගොවි ජනතාවගේ හඬට කන් දුන්නා කියලා වංචනික විදිහට නැවත මේ රුපියල් 25 ආනයනික බද්ද පන්න. හැබැයි එතකොට වැඩක් නැහැ. පෙරහැර ගිහිල්ලා අවසන් වෙනවා. ගොවි ජනතාවට කිසිදු පහසුවක්, ගොවි ජනතාවගේ අර්ථාපල් වගාවේ නියැලෙන ගොවි ජනතාවගේ වෙළඳපොළ පිළිබඳ දැවැන්ත ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන මෙන්න මේ කියන දේශපාලන කලබගෑනිය ඇතුලේ මෙන්න මේ වගේ වංචනික විදිහට කරට වටින් අත දාගෙන හැම සාක්කුවක්ම පිටපකට් ගහලා හිස් කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේ විතරක් නෙවෙයි සෑම ශේෂ්ත්‍රයකටම මෙන්න මේ ආකාරයට වංචනික විදිහට කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අද විශේෂයෙන් මේ මොහොත වෙනකොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවිපල් 12500ක් පමණ තමන්ගේ අර්ථාපල් අස්වැන්න නෙලා ගන්න අස්වැන්න නෙලන්න කටයුතු ආරම්භ කරලා තියෙන මේ මොහොතේ දැනට දින 3කට කලින් මෙන්න මේ කියන ආනයනික බද්ද රුපියල් 25කින් අඩු කිරීම හේතු කොටගෙන මේ වන විටත් ඒ අර්ථාපල් වෙළඳපොළ බරපතල ලෙස කඩාගෙන වැටලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වය ඇතුලේ මේ ගොවි ජනතාවට මුළු අවුරුද්දක් පුරා ජීවත් වෙන්න මේ අර්ථාපල් වගාවෙන් ලැබෙන ආදායම, මේ අර්ථාපල් වගාව කියලා කියන්නේ ඉතාමත් දුෂ්කර කටයුත්තක්. ඒ එක අල හොණ්ඩලයකට රුපියල් 30,000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අල කිලෝ 50ක නිෂ්පාදන පිරිවැය රුපියල් 30,000ක් මනෝ. ඊළඟ කාර්යය තමයි අත්‍යවශ්‍ය පාරිභෝගික ලේඛන, අත්‍යවශ්‍ය ආහාර ලේඛනය තුළ අර්ථාපල් කියලා කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් නෙවෙයි, අත්‍යවශ්‍ය එළවලුවක් නෙවෙයි. හැබැයි අර්ථාපල් වගේ නිෂ්පාදනයන් වලට මේ වගේ වංචනික කටයුතු කර මේ ගොවි ජනතාව පතුලක් නොපෙන අගාධයකට ඇදවට්ටන සැලසුම් මේ යහපාව නාන්දු ක්‍රියාත්මක කරද්දී අද පරිප්පු කිලෝ එකක මිල රුපියල් 190 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ හින්දා අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. අපේ රටේ දේශීය නිෂ්පාදන වගා කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු කඩාවැටවල පිටරටවලින් එහෙම නැත්නම් විදේශ ආනයනික කරුවෝ එකට එකතු වෙලා මහා දැවැන්ත කොමිස් ලබා ගන්න, මහා දැවැන්ත කප්පම් ගන්න මෙන්න මේ වගේ මහා පාවාදීමක් කරන නිසා අපි මේ ගොවි ජනතාවට අනතුරු අඟවනවා. ඉදිරි කාලය තුළ ඔබ විසින් නගන හඬ යටපත් කිරීමට අර්ථාපල් දැවැන්ත අර්ථාපල් ප්‍රමාණයක් රටාභ්‍යන්තරයට ආවෙන් පස්සේ ඒ ගොවි ජනතාවගේ හඬ යටපත් කිරීම සඳහා ඇස්වලට වැලි ගහන මල්වැඩි සම්දර්ශන හරහා ඒ හඬට කන් දුන්නා කියන අවධානය යොමු කිරීම සඳහා ජනතාව නොමග යවනවා, ගොවි ජනතාව නොමග යවනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඉතාමත්ම අවධානයෙන් හිදිමින් මේ ගොවි ජනතාවට සිදුවෙන මහා බලවත් අපරාධය, මහා මිල කළ නොහැකි පාඩුව අවම කර ගැනීම සඳහා ගොවි ජනතාව ඇද්දත් අපි සංවිධානය වෙන්නට ඕනේ. ඒ නිසා මේ ආණ්ඩුව විශේෂයෙන් මෙන්න මේ කරන වංචනික කටයුත්ත රටට හෙළිදරව් කරන්න ඕන, ගොවි ජනතාවට හෙළිදරව් කරන්න ඕන. විශේෂයෙන් අපි ඉල්ලා හිටනවා මාධ්‍යවේදී ඔබ මම හිතනවා නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක අර්ථාපල් වගාව කියලා කියන්නේ අති දුෂ්කර කටයුත්තක්. වෙනත් වගාවන් වලට වඩා අති දුෂ්කර කටයුත්තක්. හැබැයි අපේ රටේ මේ අති දුෂ්කර කටයුත්තෙන් නිලන ගොවි ජනතාව අර්ථාපල් වගේ වගාවක්, අධික පිළිවෙයක් යෙදෙන වගාවක් බැංකු වලින් ණය අරගෙන, වෙනත් වෙළඳ ව්‍යාපාරික ස්ථාන වලින් ණය අරගෙන බොහොම අමාරුවෙන් මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා අස්වැන්න නෙලන මේ මොහොතේ ආණ්ඩුව ආනයනික බද්ද අඩු කරලා ගොවි ජනතාවට නෙවෙයි මේ සෙත සලසන්න හදන්නේ, ගොවි ජනතාවට නෙවෙයි මේ යහපත කැඳවන්න හදන්නේ. පැහැදිලි ලෙසම ආනයන කරුවන්ගෙන් මුදල් කප්පන් ඉල්ලා තිබෙනවා ඉදිරි මැතිවරණය සඳහා වැය කිරීමට, වියදම් කිරීමට ආනයන කරුවන් ඉල්ලා හිටින බදු සහන තමයි මේ ලබා දෙන්නේ. ඒ නිසා රටටත් විශේෂයෙන්ම රටේ ගොවි ජනතාවටත් පාරිභෝගිකයටත් මෙයින් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රියාත්මක කරගෙන යන වංචනික කටයුතු හරහා විශේෂයෙන්ම අපි පිළිගන්න ඕන කාරණයක් තිබෙනවා. පාරිභෝගිකයටත් නැති, ගොවි ජනතාවටත් නැති සහන. මේ සහන අතරමැදියා විසින් පමණයි භුක්ති විඳින්නේ. අතරමැදියා සඳහා තමයි මේ බදු සහන ලබා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ කප්පම් ගැනීම, මේ කොමිස් ගැනීම හරහා විශේෂයෙන්ම අපි මෙන්න මේ ගොවි ජනතාවට අනතුරු අඟවනවා. ගොවි ජනතාව ඇතුළත අපි සංවිධානය වෙන්න ඕන. ගොවි ජනතාව ඇතුළත අපි සංවිධානය වුණොත් විතරයි මෙන්න මේ වගේ ගොවි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙන මේ ආකාරයේ වැඩසටහන් අපිට ආපස්සට හරවන්න පුළුවන්කම ලැබෙන්නේ. සමහරවිට මම හිතනවා විශේෂයෙන්ම මේ කාරණේ තමයි ඔබේ අවධානයට යොමු කරන්න, රටේ අවධානයට යොමු කරන්න අපි කල්පනා කළේ. හැම කෙනෙකුගේම අවධානය දේශපාලන කලබාගෑනීම් වලට යොමු වෙලා තියෙන මේ මොහොතේ
ආණ්ඩුව අනෙකුත් ශේෂ්ත්‍ර ක්‍රමානුකූලව ආක්‍රමණය කරමින් කර්මින් බිඳවට්ටමින් ආර්ථිකයේ බිඳවට්ටමින් රටේ ස්ථාවරභාවයේ බිඳවට්ටමින් රටේ ජාතික ආරක්ෂාව බිඳවට්ටමින් රටේ සුරක්ෂිතභාවය වේගින් බිඳවට්ටමින් යන මොහොතක ගොවි ජනතාවටත් විශේෂයෙන්ම මේ කනකොකා හඬලන වැඩසටහන මේ ආණ්ඩුව සැලසුම් සහගතව ආරම්භ කළ තිබෙනවා කියන කාරණේ තමයි ඔබට මතක් කරන්න නියමිතලා තිබුණේ.